කවුරු ආණ්ඩුවක් කරත් ජාතික ආරක්ෂාව කියන එක අතිශය වැදගත්. ඒ ජාතික ආරක්ෂාව පරදු තියන්න කාටවත් අයිතියක් නැහැ. ඒ ජාත් රටක ආරක්ෂාව රටක ආරක්ෂා කිරීමේ වගකීම් පැවරෙන ත්‍රිවිධ හමුදාවට. ඒ නිසාම කවුරු බලයට පත් වුණත් හමුදාව සම්බන්ධයෙන් හමුදාව තුල තියෙන විශ්වාසය ආරක්ෂා කරන්න ඕන ආණ්ඩුවක් කටයුතු කරනවා. අපි සාමාන්‍යයෙන් අහලා නැහැ පාසල් ළමයෙක් ඇතුළත් කරනකොට මන්ත්‍රීවරයා ටෙලිෆෝන් කෝල් එක දෙන්න වගේ රජයේ රැකියාවකට රෝහල් කම්කරුපත් වීමකට කෙනෙක් ඇතුළත් කරනකොට මන්ත්‍රීවරයාගේ ලියුමක් ඕන කරනවා වගේ මේ හමුදාවට බැඳීමේදී සහ හමුදාවේ යම් යම් කටයුතු දේශපාලනීකරණය කරනවා කියලා. සමහර විට හමුදාවේ ඉහළ නිලයන් එකක් දෙකක් එහෙමේ දේශපාලන කැමැත්ත අනුව සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඕනෑම ආණ්ඩුවක් ඒ හමුදාව හමුදාවේ තුලට හමුදා විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා මේ දේශපාලන මැදිහත්වීම් අවම කරගෙන තමයි ඉන්නේ. මම මේ කාරණාව කියන්න උත්සාහ කරන්නේ අතීතයේ යම් වැරදි පූර්වාදර්ශයක් අපේ රටේ සිද්ධ වෙලා තියෙනවා එය අනාගතේ සිද්ධ නොවෙන්න. ඔබතුමා දන්නවා මේ දෙසැම්බර් 9 වෙනිදා වෙනකොට ශ්‍රී ලංකා නාවික හමුදාවට අවුරුදු 65ක් වෙනවා. සාමාන්‍යයෙන් නාවික හමුදාවට බඳවා ගැනීමේදී විශේෂයෙන් කමිෂන්ඩ් ඔෆිසර්ස් ලා ගන්නකොට විශ්වවිද්‍යාල උපාධියක් හෝ ඊට සමාන වෘත්තීය සූසුකම් අපේක්ෂා කරනවා. ඒ වගේම කැඩට් ලෙදහරින් බඳවා ගන්නකොට එක්කෝ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ හරහා හෝ එහෙම නැත්නම් සාමාන්‍ය බඳවා ගැනීම ප්‍රතිපාටි හරහා තමයි මේක සිද්ධ වෙන්නේ. නාවික හමුදාව ගැන දන්න කවුරුත් දන්නවා සාමාන්‍යයෙන් එහි විවිධ අංශ තිබෙනවා. නීති අංශ වෙන්න පුළුවන්, සැපයීම අංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඉංජිනේරු අංශය වෙන්න පුළුවන්. මේ සියලු අංශ අතරින් විධායක අංශයේ ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. එක්සකටිව් බ්‍රාන්ච් එකට. මොකද නවක් යාත්‍රා කරනකොට නාවික යාත්‍රාවක් මුහුදට දැම්මට පස්සේ ඒ යාත්‍රාවේ සම්පූර්ණ වගකීම් පැවරෙන එක්සකටිව් බ්‍රාන්ච් එකට. ඒ නිසා එක්සකටිව් බ්‍රාන්ච් එකට බඳවා ගැනීමේදී අපොස උසස් පෙළ ගණිත හෝ විද්‍යා විෂය ධාරාවන් කර තිබීම අනිවාර්යයි. එසේ ඉල්ලන්නේ ඒ විෂය සඳහා භෞතික විද්‍යා දැනුම ඕන. නැවේ ගමන් මගේ දිශානතිය තීන්දුව කරන්න, ඒ වගේම ප්‍රහාර එල කරනවා නම් ඒ දිශානතිය බලන්න, ඒ වගේම එහි තියෙන සමහර එන්ජින් කොටස් සම්බන්ධයෙන් ඒ භෞතික විද්‍යා දැනුමක් ඕන කරනවා. ඒ නිසාම තමයි මේ විධායක අංශයට කොච්චර තැනක් තියනවද කියලා නාවික හමුදාවේ මම දන්න හැටියට නාවික හමුදාපතිවරුන් බොහොමයක් පාහේ සියලු දෙනාම පාහේ පත්තුනේ මේ විධායක අංශයේ හරහා. මයිකාව තියෙනවා කරු සභාපතිතුමනි 2006 ඔක්තෝබර් 15 වෙනිදා සිළුමිණසා ඩේලි නිවුස් පත්තරවල දැන්වීමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට ශිෂ්‍ය පටන දහරින් බඳවා ගන්න. එහි ඉල්ලනවා මෙහෙම. සැපයුම් අංශය මේ අධ්‍යාපන සූසුකම් සැපයුම් අංශය වාණිජ විෂය ධාරාව කරලා තියෙනවා. ඉංජිනේරු අංශය භෞතික විද්‍යා විෂය ධාරාව කරලා තියෙනවා. විධායක හා නාවික සැපල අංශය විද්‍යා වාණිජ හෝ කලා සහ අපොස සාමාන්‍ය පෙළ විෂයන් සම්මාන සාමාර්ථ හයක් සහිතව එකවර සමත් වෙලා තියෙන්න ඕන. දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන පොඩි වහලා ගැහිල්ලක්. මොකද්ද? සාමාන්‍ය මේ විධායක අංශයට සහ නාවික සැපල අංශයට බඳව ගන්නකොට එකම සුසුකම් ඉල්ලන්නේ නැහැ. මෙතන විද්‍යා වාණිජ හෝ කලා කියලා තුනම දාලා තියෙන මේ එක්සකටිව් බ්‍රාන්ච් එකයි නේවල් පැට්‍රෝල් එකයි දෙකම එකට දාලා මේක හොරපාරෙන් ගහන්න. මොකද්ද සිද්ධ වුනේ? මේ දැන්වීම අනුව හිටපු ජනාධිපතිවරයාගේ දැන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට ඇතුළත් වුණා. නාවික හමුදාවට ඇතුළත් වුණා. NRX 24.31 ඔහුගේ අංකය. කොහොමද ඔහු නාවික හමුදාවට ඇතුළත් වෙන්නේ? මේ සුසුකම් ඔහුට තිබ්බද? මම බොහොම වක්කීමෙන් කියන්නේ ඔහුට අපොස සාමාන්‍ය පෙළ වැඩ හයක් නැහැ. අපොස ඕ ලෙවල් එකවර වැඩ හයක් සමත් නැහැ. කවර කතාද ඒ ලෙවල් ගැන? ඔහු කලා විෂය ධාරාවෙන් උසස් පෙළ කරලා හිටියේ. ඔහුට ඇතුළත් වීම සඳහා තමයි මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක වෙනස් කරේ. විධායක අංශයට බඳවා ගන්නකොට කවදාවත් ෆිසික්ස් අර වෙන දෙයක් ඉල්ලන්නේ නැහැ. මේක හොරෙන් කොලේ වහලා ගාව විතරක් නෙමෙයි. මෙහෙම සුදුසුකම් අඩු කරලත් ඒ සුදුසුකම් සපුරා ගන්න බැරි වුණා. ඕ ලෙවල් වැඩ හයක් එකවර සමත් වෙන්න බැරි වුණා. ඇතුළත් කරගත්තා. ඒ ඇතුළත් වෙලා දැන් ඇතුළත් වෙච්ච දවස්වල මේ තියෙන මයගාව 2006 දෙසැම්බර් 17 වෙනිදා පත්තර පිටු කීපයක් මේ තියෙන්නේ.
අපියනවා පුතා නාවික හමුදාවට බාර දෙන්න පින්තූරේ ඉන්නවා නාවික හමුදාවට එක්ක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා හමුදා පුහුණුවීම් කටයුතු සඳහා සිය පියාණන් හා මෑණියන් සමග ශ්‍රී කුණාම නාවික හමුදා කඳවුර වෙත පිටත් යාමට අරලිය ගහ මන්දිරේ නික්ම ගිය මොහොත පත්තර පින්තූර දාලා තමයි එළියට ගත්තේ අර ගහ මන්දිරේ මේ තියෙන්නේ එක පත්තරයක් ඊළඟ එක යෝෂිත රාජපක්ෂ නාවික හමුදා පුහුණුවට යයි ලොකු විස්තරයක් තියෙනවා මං හිතන්නේ ගංගාරාම විහාරාධිපති හාමුදුරු සෙත්පිරිත් කියලා තිනවලු දේශපාලඥයන්ගේ දරුවන් හමුදාවට එක් නොවන බවට සමාජයේ පවතින මතය වෙනස් කරන්නේ රටට ජාතියට ආදරය කරන ඉදිරි තරුණයෙකු ලෙස ඔහුගත් තීරණය අගය කරයි මෙන්න ඊළඟ එක මේ තියෙන්නේ දාදු කරඬුව තියලා ගංගාරාම හාමුදුරු සෙත් පතනවා නාවික හමුදාවට යන යෝෂිත පුතාට ගියා නාවික හමුදාවට ශ්‍රී කුණාමල නාවික පුහුණු විද්‍යාලයේ පුහුණුවට ඇතුළත් වුණා දවස් 3ක් හිටියද මේ පත්‍රයේ දැන්වීම දාලා හමුදාවට කොල් ඇතුළත් වෙන්නේ නැහැ ඒකේ චිත්ත ධෛර්ය හදන්න කියලා ඇතුළත් වෙච්ච යෝෂිත රාජපක්ෂ දවස් 3ක් ශ්‍රී කුණාමල නාවික හමුදාවේ පුහුණුවක් ලැබුවද දවස් 20යි දවස් 20යි දවස් 20කට පස්සේ ඒ කණ්ඩායමේ බෙස්ට් කැඩට් කියලා ඔහුට දුන්නා එංගලන්තයේ ඩාට්මත් වල නාවික පුහුණු අකඩමියට යන්න අවස්ථාවක් මම අහන්නේ අපේ රටේ නාවික හමුදාවට බැඳෙන සෙබළු නාවික සෙබළුන්ට ලැබෙන අතිවිශේෂ වරප්‍රසාදයක් ඒක. ඕනම් අහන්න දැන් නාවික හමුදාපතිවරයන් රවි විජේගුණවත් මහත්මයාගෙන් දක්ෂතම යන්න තමයි බෙස්ට් කැඩට් තමයි ඩාට්මත් වලේ රෝයල් නේවල් අකඩමියේ පුහුණු කරන අවස්ථාව ලැබෙන්නේ. දවස් 20ක් ගියාට පස්සේ සාමාන්‍යයෙන් කැඩට් ට්‍රේනින්ග් එකේ මාස 9ක් ගියාට පස්සේ ඒකින් හොඳම කෙනා තෝරලා ඒකට යවන්නේ. යෝෂි රාජපක්ෂ යවුවා 2007 ජනවාරි ඉඳලා ඒ අවුරුද්ද මෙයා එහෙ ඩාට්මත්වල දැන් අපිට කියනවා තරුණියන් නාවික හමුදාවට හමුදාවට බඳින්න චිත්ත ධෛර්ය වර්ධනය කරන්න හමුදාවට බැඳෙව්වලු දවස් 20යි හිටියේ ලංකාවේ මාස 20ක් එංගලන්තේ මෙහෙම යවනවා නම් ඉතින් කොයි අම්මගේ අම්මා තාත්තා තමන්ගේ පුතාව හමුදාවට එවයිනේ ඇයි දවස් 20ක් මෙහෙ මාස 20ක් එංගලන්තේ කොච්චරද ඒක ලක්ෂ 63ක් රුපියල් ලක්ෂ 63ක් ආණ්ඩුවෙන් වියදම් කරා ලක්ෂ 63ක් මේ අවස්ථාව ලැබෙන තිබ්බ කාටද ඒ කණ්ඩායමේ අනුරාධපුරයේ හිටිය දක්ෂ තරුණෙක් නාවික සබලෙක් ඔහුට ලැබෙන තිබ්බ අවස්ථාව මම අහන ආරක්ෂක අමාත්‍යාංශයේ මම අහන නාවික හමුදාවෙන් කොහොමද යෝෂිත රාජපක්ෂ මේකට තෝරගත්තේ මොකද පදනම කොහොමද ලකුණු ලැබුණේ කිසිම දෙයක් නැහැ කිසි දෙයක් නැහැ දවස් 20න් යව ඔහුව ඒ විතරක් නෙමෙයි පාඨමාලා ඉවර කරා 2008 දෙසැම්බර් 2007 දෙසැම්බර් 7 වෙනිදා ලංකාවට ආවද නැහැ ආරක්ෂක අමාත්‍යාංශයෙන් තවත් රුපියල් ලක්ෂ 65ක් වියදම් කරලා සී ට්‍රේනින්ග් සහ සබ් ටෙක්නිකල් කෝර්සස් කියන කෝස් කියන පාඨමාලා දෙකකට ඔහු යවුවා ගිනා ගත්තේ නැහැ අපට මොකද කිව්වේ චිත්ත ධෛර්ය වර්ධනය කරන තරුණයන්ගේ එවනව හමුදාවට පුතාව කිව්වා මාස 20ක් එංගලන්ත තිබ්බා ඒ කෝස් දෙකට විතරක් ඒ පාඨමාලා තුනට විතරක් ලක්ෂ 125ක් වියදම් කළා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලක්ෂ 125 අනුමැතිය දීලා තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශය ඒ විතරක් නෙමෙයි ලංකාවට ආවට පස්සේ ඊට පස්සේ එයාට දුන්නා බෙස්ට් මිඩ්ෂිප්මන් තන ඒ කණ්ඩායමේ තියෙන හොඳ මේ මිඩ්ෂිප්මන් බෙස්ට් මිඩ්ෂිප්මන් තනතුර දුන්නා ඔහුට දීලා ඔහුව තෝරගෙන ඔහුට තමයි සෝඩ් ඔෆ් ඕනර් එක දුන්නේ ඒ විතරක් නෙමෙයි මම අහන්නේ ඒ කාලේ ඒ 45 වෙනි කණ්ඩායමේ නාවික හමුදාවේ හිටපු සෙබළු ඔවුන් එල්ටීඩී එකත් එක්ක යුද්ධ කරා මම අහනවා යෝෂිත රාජපක්ෂ මොනේ අඩු ගානේ පණ පිටින් එල්ටීඩී සමාජිකද කියලා තියෙනවද කේපීව ඇර කියලා ඔවුන් වද කරපු යුද්ධය ඒ විතරක් නෙමෙයි ඒ ආවට පස්සේ ඒ ඇවිල්ලා මාස කිහිපයක් මෙහෙ හිටියේ යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ 2009 ඔක්තෝබර් මාසේ ඉඳලා 2010 අගෝස්තු වෙනකන් තවත් පුහුණුවක් කොහෙද යුක්රේනයේ මේක හරි අපූර්ව වැඩක් ඔනේ යුක් රුසියාවේ තානාපතිවරයා ඒ කාලේ උද්‍යංග වීරතුංග ඔහු වෙනු ආරක්ෂක අමාත්‍යාංශයට ලියුමක් අපේ ආරක්ෂක හමුදාවෙ ඉන්න කවර හෝ කෙනෙක් සුදුස්සෙක් එවන්න යුක්රේනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාවකට කියලා ආරක්ෂක අමාත්‍යාංශය හැරෙන තැපෑලෙන් යෝෂිත තෝරලා යවනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුංචි අම්මගේ පුතා එහෙන් ලියුමක් එවනවා මහින්ද මහත්තයාගේ මල්ලි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඔහු වස්සම් කරලා යවනවා යෝෂිත තෝරලා පාඨමාලාවට යවන් කොහොමද තෝරගත්තේ මොකද්ද පදනම කවුද ලකුණු දුන්නේ කවුද ඉන්ටර්වියු එකට ගෙනාවේ යුද හමුදාවේ නායක හමුදාවේ ගුවන් හමුදාවෙන් හමුදාපතිතුරු කියන්න බලන්න කවුද සම්මුඛ පරීක්ෂණ කවද එව්වේ කියලා කිසිවෙක් එව්වේ නැහැ
උද්‍යංග විරුද්ධ මෙහෙන් ලියුම යවනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙහෙන් අස්සන ගහලා ලියුම යවනවා ඒ කෝස් එක මොකද්ද Navy Units Combat Employment and Actions Management Course ආණ්ඩුවෙන් දුන්න රුපියල් ලක්ෂ 40ක් ලක්ෂ 40ක් ඒක ඉවර වුණා ඒක ඉවරනට පස්සේ උද්‍යංග විරුද්ධ රුසියාවේ තානාපතිවරු ආයිලිමක් යවනවා මේ කෝස් එක කරපු නිසා එයාට මෙතනින් එහාට යන්න මොකද්ද දන්නවද එයාට දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් හදාරන අවස්ථාව දෙන්න කියලා ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි ඕ ලෙවල් වැඩහය පාස් නැහැ ආණ්ඩුවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 217ක් වියදම් කරලා ඩොක්ටර් ඔෆ් ෆිලොසොෆි ගන්න අවස්ථාව හදලා දුන්නා ඔන්න මෙහෙම තමයි වැඩ කරලා තියෙන පහුගිය කාලේ විනාඩි 2ක් එහෙම තමයි වැඩ කරලා තියෙන්නේ දැන් මම අහන්නේ කොහොමද මේ අවස්ථාවක යාට ලැබුණේ මොනවා කරලාද අතුලත් යන සූසුකම් නේ හොරපාරෙන් අතුල් කරගත්තා අඩු සූසුකම් පෙන්නවා පෙන්නලා ලංකාව තියාගත් නැතුව පාටමාලා පහකට රුපියල් ලක්ෂ 250 217ක් වියදම් කරලා තිනවා ඒ විතරක් නෙමෙයි ඔහු පහුගිය කාලේ නාවික හමුදා මෙහෙ ඉන්නකොට අපි දැක්ක නාවික හමුදා යුනිෆෝම් එක ඇඳගෙන හිටපු ජනාධිපතිතුමත් එක්ක එහෙම යනවා කිව්වේ මොකද්ද ඔහු ආරක්ෂක ඔහු ජනාධිපති ආරක්ෂකයෙක්ට අනුයුක්ත කළා කිව්වා තියෙන්නේ මම අහනවා පුළුවන් නම් කියන්න රාජ්‍ය ආරක්ෂක අමතිවරයා ආරක්ෂක රාජ්‍ය අමතිවරයා පුළුවන් නම් උත්තර දෙන්න ඔහුව PSD එකේ ඇතුළත් කරේ කවද්ද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලන කාලේ ඔහු PSD එකේ ඇතුළත් කරා කියලා එක අපොයින්ට්මන්ට් ලෙටර් එකක්වත් නැහැ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාවට පස්සේ ඔහු PSD එකට ගත්තේ කොහෙවත් එහෙම එයාට දීලා නැහැ බඳවාගෙන නැහැ එහෙනම් කොහොමද යා යන්නේ ඒ විතරක් නෙමෙයි ඔහු දේශපාලන වැඩකට සම්බන්ධලා තියෙනවා අපි දැක්කනේ නිල් බලකයි වැඩවලට ගියා අපි දැක්කනේ එහෙම අයියා වැඩ කටයුතු කරේ දැන් අපි අහන්නේ මේ මම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනවාරි මාසේ 26 වෙනිදා මේ අවුරුද්දේ ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක් කරා කරුණු 13ක් සහිතව යෝෂි රාජපක්ෂට විරුද්ධව මම දන්න හැටියට නාවික හමුදා නිලධාරීන් 3 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ පිළිබඳ පරීක්ෂණ කරා පරීක්ෂණ වාර්තා ආරක්ෂක අමාත්‍යාංශයට දීලා තිනවා මම අහන්නේ ඒ මූලික පරීක්ෂණේ ගත්ත තීන්දුව වල මොකද වුනේ ඒ පරීක්ෂණේ යද්දි යෝෂි රාජපක්ෂට ඩුබායි හරහා යුක්‍රේන් යන අවසර දුන්න පෙබරවාරි මාසේ 9ත් 15ත් අතර ඒ කාලේ තමයි ලංකාවේ කතාවක් ගියේ අර ඩුබායි වල තිබුණු ගිණුමෙන් සල්ලි අර යුක්‍රේන්ට ගියා කියලා ඔහු නාවික හමුදාවේ මූලික පරීක්ෂණයට සාක්ෂි දුන්නේ ඒ ගමන ඉවර වෙලා මේවට ඉර දීලා තියෙනවා දැන් මෙහෙම ඉර දීලා නාවික හමුදාවේ දක්ෂ කැඩට් සර් තිබුණු අවස්ථාව හිමි කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි හරි අපූරු කතාව මෙයා සබ් ලෙෆ්ටිනන්ට් හැබැයි එයාගේ ආරක්ෂා වඩිනේ කවුද එයාගේ ආරක්ෂා වඩිනේ ඊට වඩා සීනියර් නිලධාරි රිය ඇඩ්මිරල් මේ වගේ කට්ටිය තමයි මෙයාට අනුයුක්ත කළේ ඉතින් ආරක්ෂාවට මෙයාගේ බෑග් එක අරන් යන්න ආවදේව කරන්න ඔන්න සැලකිලි දැන් අවසන් කරන්න මම අවසන් කරන්නම් ගරු මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි මෙයාට එයාට කාර් රේස් පදින වැලිසර වෙනම ට්‍රක් එකක් හදලා තිනවා ඒ කාලේ राजपक्ष पौल नाविक हमुदाव सलकुंगे वहाल बलकाय नाविक हमुदावल सिकुराज निवाड़ समहरायट सौंदर सौंद हदायद रगर मेचो मे सेबल का चीयर ग्रउंड चीयर इन पार्टी एकदस नाविक हमुदा मेकेंवसा करना नाविक हमुदा मेच परदुरा यदा චියර් කරන්න ගියපු ඔක්කොම ඒ විතරක් නෙවෙයි වැලිසර නාවික හමුදා කඳුර හිටපු ඒ සෙබළු ඔක්කොම අරගෙන ඉන්න ග්‍රවුන්ඩ් එක රෑ 12ට පනිෂ්මන්ට් එකක් විදියට චියර් කරෙව්වා මෙහෙමයි මේගොල්ලෝ හමුදාවට කරේ ඒ නිසා මම කියන්නේ ආරක්ෂක රාජ්‍යමත්තුමා මේ පාර්ලිමේන්තුවට උත්තර දෙන්න ඕන ඒ නාවික හමුදාවේ මොහුට එරෙහිව කරපු පරීක්ෂණේ වාර්තාවට මොකද වුනේ ඒවට ගන්න ක්‍රියාමාර්ග මොනවද මොකද හමුදාවේ විශ්වාසය හමුදාව ගැන ආරක්ෂා කරගෙන වැඩගත් ඒ නිසා වෙලාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා